ハイデメントラバース。いつもピアダーで、アペシリパーデガメネ、アピラブエクスペリエンセゲノゴロテカカタガラン。ネマイアピシリパーデアナワケラタランプランケレハディシエ。サマーネンシリパーデアナカリン、イテカリンダウセ、パンサルケテギヒラピアシルワデガノネアピタヤメシリパーデギヒラ。සිරිපාද කරුණා කරලා එන්න ලැබෙන්න අපි පන්සලකට ගිහිල්ලා ආශිර්වාද ගන්න ඕනි කියලා ඉස්සර ඉඳලම යන සිස්ටම් එකක් තියෙනවා. අපිත් ඉතින් ඒ විදිහටම බෝධියකට ගිහිල්ලා පොඩි බෝධි පූජාවක් තියලා ආශිර්වාද අරගෙන තමයි සිරිපා කරුණා කරන්න ඊගවදාසේ පිටත් වුනේ. අපේ පළවෙනි එක්ස්පීරියන්ස් එක ට්‍රේන් එකක ගියේ. අපිට ආසාවක් තිබුණා සිරිපාද ට්‍රේන් එකේ ගිහිල්ලා බලන්න. ඇත්තටම අපි දෙන්නගේ එක්කෙනෙක්වත් ට්‍රේන් එකේ ගිහිල්ලා තිබුණේ නැහැ. තිබුණේ නැහැ මේ වෙනකන් සිරිපාදේ ට්‍රේන් එකක. ට්‍රේන් එක එක්ස්පීරියන්ස් එක ගැන කියනවා නම් අපිට හම්බුණා පිස්සුම සෙට් එක. මාර මාතල් පොඩි සෙට් එකක් සෙට් වුණා මාර මාතල්. ඔව් මෙහෙමයි අපි ට්‍රේන් එකේ නැගි පෙට්ටා වලින් පිගිය අටහමාරට පෙට්ටා වලින් පිටත් වෙන බදුල්ල ට්‍රේන් එකේ හැටන් වලින් තමයි බහින්න ඕනේ සිරිපාද යන්න. අපි ගත්තේ සෙකන්ඩ් ක්ලාස් ඉකොනොමික් ටිකට් එක. නමුත් තර්ඩ් ක්ලාස් ඉකොනොමික් ටිකට් එකක් තිබුණා රිසර්ව් කරන්න බෑ සෙකන්ඩ් ක්ලාස් එක. සෙකන්ඩ් ක්ලාස් ඉකොනොමික් ටිකට් එක වුණා එක්කෙනෙකුට 650. හැබැයි මට නම් හිතුනේ තර්ඩ් ක්ලාස් ගියා නම් ඊට වැඩිය නිදහසේ යන්න පුළුවන් කියලා. මට මතක විදියට තර්ඩ් ක්ලාස් ටිකට් එක තිබුණේ 380ක් වගේ තමයි එක්කෙනෙකුට. ට්‍රේන් එකේ නම් මාරම එක්ස්පීරියන්ස් එකක් තිබ්බා. දැන්ම ගියා මේ විස්තර විතරක් නාද. අරයාද කරාගන්න. ඔය දැන් කතාව කෝච්චයක් එන්න දිනවා විතරයි කියලා. කෝච්චයක් දෙනවා අපි සිරිපාද යනවා. අපි සිරිපාද යනවා. කෝච්ච යන්නේ ගන්න දෙයක් නැහැ හොඳටම සෙනග. ආයෙත් හරිම මාරුවෙන් මේ පොඩ වාඩි වුණා. කෝච්චි උලම් බැලනවා. කෝච්චි උලම් බැලලා තින්නේ. උලම් ගහන්න මේ තව කෝච්චයක් එනවා. මේ අපි ඉතින් දෙන්න ට්‍රේන් එකේ යන හින්දා අපිට දවල්ට ගන්න කොහොම වෙයිද දන්නේ නැහනේ. ඒක නිසා කෑම පාර්සල් දෙකක් අපි ගෙදරින් හදාගෙන ගියා. අපි ට්‍රේන් එකේදී යන ගමන් කන්න තමයි එකක් ගෙනිච්චේ. හැබැයි ඉතින් ට්‍රේන් එකේදී කන්න බැරි වුණා. ට්‍රේන් එකේ නම් කනවා කියන අතර මුළු කතාව. අපි සෙකන්ඩ් ක්ලාස් ගත්තේ ගත්තත් ඉතින් දිගටම හිටගෙන තමයි ගියේ. Yeah.
පෙටාවලින් අටව මාට කෝච්චියට නැගගට කෝච්චිය ඇතන ගොඩක් පරක් වුණා. කෝච්චියේ 1:20 ගානට මට මතක විදියට හැටන් වලට යන්න තිබුණේ. නමුත් අපි බහිනකොට 3:30 මාර විතර වෙලා. අපි දැන් කෝච්චියේ තැලිලා තැලිලා ඇවිල්ලා හැටන් වල ඉන්නේ. හරිම අමාරුයි. අපි දැන් හැටන් වලින් බහලා ඉන්නේ. දැනුවි ආවේ කෝච්චියේ ගොඩක් පරක්කුයි. ගොඩක් නෙමෙයි හොඳටම පරක්කුයි. එකිනෙක කෝච්චියට බැන්න ප්‍රශ්න ගොඩයි. මේ හැටන් වලදී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එනකොට මද්රවිය අර මෙයා චෙක් කරනවා. දාගෙන හැමෝගෙම නෙමෙයි අපේ නම් චෙක් කරේ නෑ. අපි දැන් විශ්‍රාම ශාලාවට ගිහිල්ලා කන්න තමයි හදන්නේ. හොඳටම බඩගිනි උදේ ඉඳලම කාලා නෑ හරියට. දැන් ඒක කන්න ඕනේ විශ්‍රාම ශාලාවට තියෙනවා ගිහිල්ලා කාලා. නතර කරලා තිබුණා කෝච්චියෙන් බැලලා සිරිපාද යන්න ඉන්න අය අරගෙන යන්න. අපි ඉන්නේ හැටන් වල. හැටන් වල අපි අල්ලන්නේ බස් එකේ අල්ලන්නේ රියෙල්ලා. සිරිබද නඩේකුත් ඉන්නවද? දෙන්නන්නේ නැහැ. අපි දැන් නල්ලතන්නේ යන්න හැටන්. අපි හැටන් වලින් නල්ලතන්නේ බස් එකේ නැගලා ඉන්නේ. අපිට පිස්සොට ටැක්ක් හම්බුණා. ඔව් මේ පිස්සොට ලොකෝ පිස්සොයි. අපි පළවෙනි එකේ ගියෙත් නැහැ දෙවෙනි එකේ ගියෙත් නැහැ. අපිට වාඩි වෙලා යන්න ඕන හින්දා අපි කාලා අපේ දේවල් කරගෙන අපි තුන්වෙනි බස් එකේ විතර තමයි වාඩි වෙලා හැබැයි ඉතින් ඒ බස් එකේ හිටගෙන යනවා කියන එක නම් බොරු වැඩක්. කොහොමරි පුළුවන් තරම් ඊළඟ බස් එකක් එනකල් ඉඳලා වාඩි වෙලා යන්න තියෙනවා නම් තමයි ඒක වටිනාකමක් තියෙන්නේ. මාරම අමාරුයි ටිකක් අමාරුයි ඒක යන්න. දැන් අර කෝච්චි ඇවිල්ලා ඒ ගමන් මහන්සියත් එක්ක ඇත්තටම වාඩි වෙලා යන්න තියෙනවා නම් හොඳයි. ඇත්තටම ටිකක් බලාගෙන ඉඳලා වාඩි වෙලා යන්න තියෙන එක වටිනවා. ආවා ආවා නල්ල තන්නේ ආවා. දාන පිස්සුම සෙට් එකක් ඉන්නවා. මාර මාතල් සෙට් එකක් අපිට සෙට් උනා. පට්ටම සෙට් එකක්. ඔව් අපේ ට්‍රේන් එක කියන්නේ අපිට ෂෝ මේ මාර මල්ලිලා ටිකක් සෙට් උනා. අපේ පාළුවත් අපේ මහන්සියත් ඔක්කොම එකකින් ගියා. සුපිරිම සෙට් එකක් හම්බෙච්ච. හරි නම කියන්න. හයි කේෂන් චපිසා. හයි හයි කවි කේෂන්. හයි හයි ලංකේෂ්. ඒ හයි කියවා. හයි හයි චම්මු නිසා. ලැජ්ජා වෙන්න බෑ. නල්ල තනියෙන් බැස්සර පස්සේ අපිට බඩු ගන්න තියෙනවා ජර්සි, එතකොට ග්ලව්ස්, සීතලට දාන ගොඩක් දේවල් ගන්න තියෙනවා. ඒ හැබැයි පහල ලොකු බජට් එකක් වැඩියක් නෑ. ඇත්තටම මේ ඇත්තටම වැඩි නෑ ගොඩක්. මේ බජට් ගොඩක් අඩුයි. ජර්සි තිබුණා 1500 ඉඳන් 2700. මේ පැති වලින් කොලොම්බින් ගන්නවට වැඩිය ගාන අඩුවෙන් ගන්න පුළුවන් මට්ටමක් තිබ්බා. ඒ ජර්සි තිබුණා, අයිස් කැප් තිබුණා, එතකොට ග්ලව්ස් තිබුණා, ඔයාලට කන්න කෑම ಜಾති ගොඩාක් ගන්න තිබුණා. ඔයාලා දවල්ට කාලෙවිල හිටියේ නැත්නම් එහෙන් ඔයාලට ලන්ච් එක ගන්නත් පුළුවන්කම තිබුණා.
ගොඩක් ඇත්තටම බඩු තිබුණා එහි ගන්න අඩුවට ජර්සි මෙහෙන් ගන්නට වැඩි ලාභයි මං හිතන්නේ එහෙට ගිහලා රුපියල් 1500 1000ට ජර්සි ආය නැහැ කිචිපනේ දෙයක් දොර 300 නේ ගාන සේපි හරි ග්ලව්ස් දෙකක් 150යි ග්ලව්ස් දෙකක් 150යි ජෝඩුවක් 150යි දෙකක් ගත්තා 300යි බුන්දි සීය සීය තව සිරිපාද යනකොට මළුවට මේකයි ගන්න පුළුවන් එතකොට සිරිපාද නගින්න කලින් සාමාන්‍යයෙන් ස්නානය කරන්න හිතන් ඉන්නවනේ සීතගඟුල ඒ අවස්ථාවත් එතනින් කරගන්න පුළුවන් අපි නම් නෑ ඇත්තටම නෑවි නැහැ ඊ නගින්න කලින් අපි නැගලා බැහැල ඉවර වෙලා නානවයි කියලා තමයි හිතුවේ නාන්න පාකින් එකත් ගාවම තියෙනවා නාන්න තැන පාකින් එක ගාවම තියෙනවා තව එහාට ගිහිල්ලා නාන්න තැන කීපයක්ම මම හිතන්නේ තියෙනවා කෝඩු වෙන කට්ටියට කෝඩු පැකට් එකක් පහලින් ගත්තොත් 150ක් එනවා ඔව් දැන් කීයද බලන්න උඩ ගාන නම් පොඩ්ඩක් ගාන වැඩි ඇති මලුවට එකයි ඕක 200යි ඕක 200යි මලුවට සිරිපාද නගින්න පටන් ගන්නකොටම තියෙන ගන්තරය. ඒක අපි ඇවිල්ලා තියෙන්නේ ගමන් වාර ගන්නට ගහන්න. මම හතර පාරක් ඇවිල්ලා තියෙනවා හතරක්. මම ආවේ තුන් පාරක් ගිය මතක තුනක් ගැහුවා. අපිට පුළුවන් ඕන නැහැ එතෙන් ආධාරයක් කරලා යන්නත් පුළුවන්. සමහරණයක් හම්බුණා. පිටිකා කරනකොට හැමෝටම සමහරණයක්. ඒක නම් හොඳ වැඩක් වෙයි. පිටිකේ තියෙන එක එක ප්‍රසිද්ධ ගායකයන් වලින් තවත් එක එක අනුග්‍රහයන් දක්වලා කරන දේවල්. අපි නම් බිව සමහරණයක විතරයි. දැන් ඉන්නේ මකර තොරණ ගාව. මකර දොරණ ගාවෙන් ඔන්න ඇතුළට ගියා. අපි සීතගඟුල කිට්ටුවට ඇවිල්ලා ඉන්නේ. උඩට යන්න කලින්ම ගෙනාපු දෙවෙනි බත් එක්ක කන්න කියලා හදන්නේ. උස්සන් යන්න අමාරු ගොඩක් බර අරගෙන ගියා. විශ්‍රාමශාලාවක් තියෙන පුටුවෙන් බඳලා තියෙන්නේ එහෙට මෙහෙට ගෙනිනවා කියලා වෙන්නේ අපිට ඉතින් මුලින්ම මේ සම්දිස්ථානයක් විදියට හම් වෙන්නේ සීතගඟුල සීතගඟුලෙන් සිරිපාදේ කරුණාකරන ඕනම කෙනෙක් මූණත් සාමාන්‍යයෙන් මූණ හොදගෙන එහෙම තමයි කරුණා කරන්නේ විශේෂයෙන් කෝඩු අය කෝඩු අය දෙහි බෑ දෙහි ගෙඩියක් අරන් ගිහිල්ලා ඒ දෙහි ගැඩිය ඔළුවේ ගාලා මූණේ ගාලා මූණ හොදගෙන එහෙම තමයි පිරිසිදු වෙන්නේ. පිරිසිදු වෙන. ඇත්තට මේක පිරිසිදු වීමේ සංකේතයක් කියලා තමයි මම නම් හිතන්නේ. මේ ඒ විදිහට තමයි සිරිපා කරුණා කරන්න පටන් ගන්න. එතනම තියෙනවා පඳුරු ගැට ගන්න තැන. එතරම් පඳුරක් ගැට ගහලා ඒ පඳුර අතේ ගැට ගහගෙන සිරිපා කරුණා කරලා ඉවර වෙලා අපහු බහිනකොට ඒ පඳුර එතන ගැට ගහලා යන විදිහට තමයි එතන තියෙන්නේ. අපි දැන් ඉන්නේ ඉන්දි කටු පහන. කෝඩුකාරී කටු පහන. හරි මම ආරෙයි. 8:47යි. ඉන්දි කටු පහනට ආයි දැන්. ඉන්දි කටු පහනේ අපි කෝඩු පැකට් එකක් ගන්නවා නම් ඒ කෝඩු පැකට් එකේ තියෙන බෙහෙත් පැකට් එක අපිට වෙනම එල්ලන්න තැනක් තියෙනවා.
එතන එල්ලලා කෝඩ් පැකට් එකේ තියෙන ඒවා අපි වීඩියෝ එකෙන් පෙන්නන්නම් මේ ඊට පස්සේ ඉඳි කට්ටට නූල අමුණලා එක තැනක් තියෙන ඉඳි කට්ට තියන් ගහන්න ගහලා ඒ නූල ඉවර වෙනකම් ඇදගෙන යන්න උඩට යනකල් ඇදගෙන යන්න තියෙන්නේ ඔන් මා මේ මේ අවුරුද්ද ඉවර වෙනකොට මම හිතන්නේ ලොකු නූල් ප්‍රමාණයක් එතන එකතු වෙනවා ඒ කියන්නේ කොයිතරම් කෝඩු පිරිසක් සිරිපා කරුණා කරනවාද කියලා අපිට හිතා ගන්න පුළුවන් ඒ නූල් ටික දිහා බැලුවාම බෙත් පැකට් එකයි කුණු හෙටි කුයි නූලයි දි ගන්න අර හැරමිට කියන එකෙන් තමයි එල්ලන්න ඕනේ ඉදිකට පවන පහුනම ඇත්තටම තියෙන්නේ කෙලින් නගින පඩි පෙළවල් ටික තමයි එක දිගටම තියෙන්නේ දිගටම තියෙන්නේ උඩට යන කම්ම ටිකක් අමාරුයි. එහෙම කියන්න හොඳ නැහැ කියනවානේ. එහෙම කියන්න හොඳ නැහැ කියනවා වුණාට ඇත්තටම ටිකක් අමාරුයි. මේ මළුවට නම් ඇත්තටම අපි හිතුව අපි උඩට යනකොට නම් කිසිම ජර්සියක්වත් මොකවත් පාවිච්චි කරේ නැහැ. හැබැයි මළු ජර්සියක් දාගෙන ගියේ නැහැ. මළු උඩට ගියාට පස්සේ ඉන්නම බෑ. උඩට හීතලක් තියෙනවා. සීතලක් අපිට දැනෙන්න ගත්තා. ඒක පාටාව හීතලක්. මම කියන්නේ මළු උඩ තියෙන හුලඟත් එක්ක තමයි අපිට මේ සීතල දැනෙන්නේ. ඒ වුණාට ඉතින් ලොකු ප්‍රශ්නයක්වත් නැහැ. අපි ඉතින් මළුවට ගියාම මළුවේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. අපි සිරිපාදේ වැඳපු දාගත්තා මුලින්ම. ඊට පස්සේ අපි මළුවට උඩ මළුවට නැගියේ මේ ඉගාදාසේ දෙවෙනකන් ඉරසේවේ බලන්නත් එහෙ එතන නතර වෙලා ඉන්න බලාගෙන විශ්‍රාම ශාලාව ඉඳ තිබුණේ සෙනඟ පිළිලා. එතන එළිය තියෙන තැනක අපි වාඩි වෙලා ඉන්න ට්‍රයි කරා නමුත් ඉන්න බෑ. ඉන්න බෑ පුදුම හීතලක් ආවේ. ටයිල් එකේ හින්දා සීතලත් වැඩි. මේ අනිත් එක අපි ගණකම මේ ට්‍රවුසර්ස් නෙමෙයි ඇඳලා ගියේ ඒ නිසා අපිට පොඩ්ඩක් අකුල් වලට සීතල දැනෙන වැඩි. අනිවාර්යෙන් සිරිපාද යනවා නම් පොඩ්ඩක් සීතල දැනෙනවා අඩුවෙන ජර්සියක් මේස් දෙකක් උනක් කමන්නේ කකුලට දාන්න පුළුවන් මේස් දෙකක් ග්ලව්ස් ඒ දේවල් අරගෙන යන්න අනිවාර්යෙන් ඔගොල්ලෝ උඩමළු රැයට ඉන්න බලාපොරොත්තු වෙනවා නම් ඉතින් අපිට ඉන්න ටිකක් අපහසු නිසා අපි පැයක් විතර ඉඳලා මේ බහින්න පටන් ගත්තා අපි සිරිපාදේ කාරේ කරුණා කරා මේ උඩ එළියන ගාන ඉන්න බෑ පඩ සීතලයි උඩට ගියාම හිතන්න බැරි තරම් හීතලක් තිබ්බා ඊට පස්සේ අපි මේ මේ බහින ගම දැස්සා දැන් මම බලන්නද සිරිපාදේ සිරිපාදේ කරුණා කරන්න එනකොට මේ විශේෂයෙන් ගැලන මයින්ද මගේ දිගේ ඔෂ්රූම් තියෙනවා ඔෂ්රූම් එකක් තියෙනවා හොඳට පිරිසිදු එකක් අපි ගිහිල්ලා බලුප එකක් තියෙනවා සීතකගල පාස් කරලා ඒක ටිකක් ගත්ත බාන්න යනකොට මේ ගත්තා මං කියන්නන්නේ හප් බැලියෙත් නෑ ඒක නම් හොඳටම හොඳයි හරිම මරු යන්න ටවුන් එකට ආවා හදිසියක් තිබුණේ නෑ අපිට පහලට බහින්න ඒක නිසා අපි හෙමින් හෙමින් බැස්සේ කොහමරි අපි බහලා ඉවරනකොට පහ වුණා අපි උදේට කාලා ඊට පස්සේ තමයි අපි යන්නේ කොහොමද කියලා බැලුවේ අපි ඇත්තටම ට්‍රේන් එක යන්න හිතන් හිටියේ නමුත් ට්‍රේන් එකේ සීට් නැති වෙයි කියලා හිතුණා මොකද ට්‍රේන් එක යන්නේ බදුල්ල ඉඳන් හින්දා ඒක මෙතනම තියෙන කොළඹ බස් නතර කරලා ඒක නිසා අපි බැලුවා බස් එකේ යන්න මොකද වාඩි වෙලා අපිට සනීපෙට එන්න පුළුවන් නිසා එතන තිබුණ බස් එකේ සීට් තිබුණේ ඒ වෙලාවේ අපිට එන්න පුළුවන් විදියට පරණ පාරේ කොළඹ බස් සහ අලුත් පාරේ කොළඹ බස් දෙක මෙතන තිබුණා පළවෙනි බස් එක එතනින් කොළඹ ඇද්දේ පහ මාරට උදේ දෙවෙනි බස් එක උදේ 7ට තිබ්බේ ඒක අලුත් පාර බස් එකක් අපි ඒකේ තමයි ආවේ අපි ඇවිල්ලා එතනින් කෙලින්ම වැස්ස බස් එකින්ම ඇත්තටම අපිට ඒකෙන් හම්බෙච්ච එක හොඳයි මේ අපිට ගමන් මහන්සි එකේ ගොඩක් තිබුණේ නැහැ එහෙම තමයි ඉතින් අපේ සිරිපාදේ ගමන එක්ස්පීරියන්ස් එක ඊගාව අවුරුද්දේ අපිට මේ අවුරුද්දේ නම් ආයි පාරක් යන්න මම හිතන්නේ කාලයක් තියෙයි කියලා ඊගාව අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙන වෙන වෙලාවක කියන්නේ දවල් වරුවක අපිට සිරිපාදේ කියන්නේ අවාරේ යන්න තමයි අපි හිතානින් අවාරේ යන්න හිතාගෙන ඉන්නවා ඊගාවදර සිරිපාදේ කාලෙත් අපි වෙන වෙලාවක් බාගෙන වෙන වෙලාවක යන්න හිතාගෙන ඉන්නවා රැට නැතුව අපි එහෙම වීඩියෝ එකනොත් ලබන අවුරුද්දේ හම්බ වෙනවා අපි හම්බ වෙන උඩරම ට්‍රයි කරමු අනිවාර්යෙන්ම හම්බ වෙමු